දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා අද චතාරික සමයේ දෙවනි සතියේ 16 වෙනි බදාදා දිනයයි අද දින සුවිශේෂ වචනය තුළ ස්වාමින් වහන්සේ අපට ශුද්ධ වූ කුරුසිය ගැන ඉතාමත් අරුත්බර අදහසක් ඉදිරිපත් කරනවා කුරුසියේ පණිවිඩය විනාශ වෙන අයට විකාර දෙඩුමකි එහෙත් විමුක්තිය මගට පාතැබූ අයට එය දෙවියන් වහන්සේගේ බලය වේ. මෙහිදී කුරුසිය කියන්නේ කිතුණු අපගේ ජීවිතයේ යථාර්ථයයි. එහෙමත් නැතිනම් සත්‍ය කුමක්ද යන්න අපට හෙළිදරව් කිරීමයි. ප්‍රේමය තුල පරිත්‍යාගයේ වේදනාවට තම ශ්‍රාවකයන් කැඳවා අපට ආරාධනා කරනුයේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයේ ශ්‍රාවකයන් වීමටයි. උන්වහන්සේට අනුව ඒ ගැලවීමට ඇති එකම මාර්ගයයි. මුළු මහත් ගැලවීමේ ඉතිහාසය පුරාම ගැලවීමේ හා පොරොන්දු දේශයට දිශානිගත කළ සැවම කීකරු වීම තුල කුරුසියකට කාර්තැබූහ. ප්‍රථමයෙන් උන්වහන්සේ පොරොන්දු දේශය පෙන්වූයේ ආබ්‍රහම්ටයි. එහි යාමට දැඩි කීකරු බවක් නැතුවීමක් යටත්වීමක් හා පවරා දීමක් අවශ්‍ය වුණා. සියල්ල අතහැර කුරුසිය බාර ගන්නට ආබ්‍රහම්ට සිදු වූයේ තම උපන් දේශය, පියාගේ ගෘහය, නෑදෑයින් අතහැරීම තුලයි. ඒ තුලම දුක් විඳීම, දුක් ගැහැට බව අපමණයි. උන්වහන්සේට වඩා කිසිවෙකුට නොබැදීම ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියා දුන්නේ මේ ආකාරයටයි. එලෙසින් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙන් දුන් අර්ථකථනය නම් කුරුසිය යනු කීකරුවී දෙවියන් වහන්සේට වන අවනතභාවයේ ප්‍රතිමූර්තියයි. මේ ආකාරයෙන් සැබෑ කිතුකු ලෙසකට අප ජීවිතවල කුරුසේ පෙරටු කරගත් ජීවිත ගමනක් ගමන් කිරීම දෙවියන් වහන්සේට අප ජීවිතවලින් දක්වන කීකරුකමේ අවනතභාවයේ උපරිමයයි. එම නිසා අද දවසේදී අපි මෙනෙහි කරමු, භාවනා කරමු, එදිනෙදා අප ජීවිත තුලත් හරින එලෙසම දේව වචනය තුළ අපට විඳින්නට වන දුක, වේදනාව, කඳුල මේ හැම දෙයක්ම කුරුසයක් විදියට බාර අරගෙන උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වන්නට අපි හැම දිනම අදිටන් කරගනිමු. එම නිසා ජීවිතේ නැමැති කුරුසය කරින් දරාගෙන පරිශාවල් නැමැති යුද්ධය ජයගෙන ගැලවීම කරා ගමන් කිරීම අප කිතුණු ජීවිතයේ පරමාර්ථයයි. මේ සදා අවසි වරම් වරප්‍රසාද ස්වාමින් වහන්සේ තුලා ඉදමින් අද දවසේදී අපි යාඥා කරමු. ඔබ සැමට සුබ දවසක්ම වේවා. ජේසු පිහිටයි.